බොරු මාතෘකා දමා ඔබව රවටන්නේ නැති ලංකාවේ එකම YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. COVID නියුමෝනියාව හේතුවෙන් මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි. මෙරටින් වාර්තා වූ ලාබාලතම කොරෝනා ආසාදිත මරණය ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරන ලද මරණ අතර වනවා. පුසල්ලාව ප්‍රදේශයේ පදිංචි දින 8ක් වයසැති බිලිදෙකු මෙලෙස ගම්පොළ මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඊට හේතුව වී ඇත්තේ කෝවිඩ් නියුමෝනියාවයි. මැයි 27 වෙනිදා බිලිදාමිය ගොස් තිබෙනවා. මේ අතර ඉන්දියාවේ පැතිර යන ප්‍රබල ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය වැළඳුන තවත් ආසාදිතයෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානයක සිටින ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකු මෙලෙස හඳුනාගෙන ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ත විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව මෙරටින් හඳුනාගත් ඉන්දිය වෛරස් ප්‍රභේදය ආසාදනය වූ දෙවන ආසාදිතයා මොහුවන අතර මීට පෙර ගල්කිස්ස ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකින් ඉන්දිය වෛරස් ප්‍රභේදය වැළඳුන ඉන්දියානුවෙකු හඳුනා ගනුනා. බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයේ පැතිර යන B117 වෛරස් ප්‍රභේදය මෙරට තවත් ප්‍රදේශ රැසක පැතිර යන බවද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළ පරීක්ෂණය මගින් තහවුරු වී තිබෙනවා. කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, හබරාදුව, මාතර, කරාපිටිය සහ රාගම ප්‍රදේශවලින් බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය හඳුනාගෙන ඇති බව සඳහන්. මීට අදාළ වාර්තාව අද පෙරවරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත බාරදීමට කටයුතු කළ බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ. මෙතෙක් දිනකදී තහවුරු කළ වැඩිම කොරෝනා මරණ වාර්තාව යළි අලුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගත වූ දිනයේදී මරණ 67ක් නිවේදනය කළ අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1910ක්. ඊයේ තහවුරු කළ කොරෝනා මරණ සිදුව ඇත්තේ පසුගිය මැයි 17 වෙනිදා සිට ජූනි 8 දක්වා කාලය තුලදී වන අතර ඊට පිරිමි පුද්ගලයන් 43 දෙනෙක් සහ කාන්තාවන් 24 දෙනෙක් අයත්. එම පිරිස අතර වයස අවුරුදු 20ත් 29ත් අතර දෙදෙනෙකු, වයස අවුරුදු 36ක කාන්තාවක්, වයස අවුරුදු 40ත් 49ත් අතර 3 දෙනෙකු සහ අවුරුදු 50ත් 59ත් අතර 5 දෙනෙකු වෙනවා. එසේම ඊයේ තහවුරු කරන ලද කොරෝනා මරණ අතර වයස අවුරුදු 60ත් 69ත් අතර 16 දෙනෙකු, අවුරුදු 70ත් 79ත් අතර 19 දෙනෙකු සහ අවුරුදු 80ත් 89ත් අතර 18 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 2735 දෙනා අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වූ 545 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 543 දෙනෙකු වාර්තා වුණා. කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 358ක්. මහනුවර, මඩකලපුව, ගාල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයන් 100 ඉක්මවා වාර්තා වී තිබුණා. මේ අතර වවුනියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාදර් මස්තාන්ට සිදු කළ පරමු පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති බව වාර්තා වනවා. නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල් කන්දේ සුදත් හිමියන්ටද කොරෝනා ආසාදනය වී ඇති බව අද වාර්තා වුණා. රෝගී තත්ත්වයක් මත අම්පාර මධ්‍යම කද්දකොර රෝහලට ඇතුළත් කර තරුණියකට කොරෝනා ආසාදිත බව සිදු කළ පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කිරීමට රෝහල කටයුතු කරන අතරතුරදී ඥාතීන් විසින් බලහත්කාරයෙන් රැගෙන යන ආකාරය දැකගත හැකි වුණා. කෙසේ වෙතත් මේ වන විට ඇය යළි රෝහල් වෙත රැගෙන ඇවිත් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. ගම්පොළ බස් නැවතුම් පොලේ සිටි යාචකයන් පිරිසකට ඊයේ සිදු කළ කොරෝනා පරීක්ෂාවකදී 13 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔවුන් අතරින් 8 දෙනෙකු බිංගිරිය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට පියවර ගැනුණද එම මධ්‍යස්ථානයෙන් අදාළ ආසාදිත යාචකීන් පිරිස බාරගෙන තිබුණේ නැහැ. ඒ අනුව ඔවුන් නුවර එළියේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර ඇති අතර එම ස්ථානයෙන්ද මෙම පිරිස බාර නොගැනීම නිසා අද අලුයම 1ට පමණ යළි ගම්පොළ ජාතික උරුම මධ්‍යස්ථාන භූමියට රැගෙන වී තිබෙනවා. ඒ අතරින් 3 දෙනෙකු අසාධිතත්වයේ පසුවීම නිසා අද පෙරවරුවේ මහනුවර රෝහල වෙත ඇතුළත් කිරීමටයි පියවරගෙන ඇත්තේ. කෙසේ වෙතත් පින්නවල පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයට සෙසු ආසාධිත යාචකයන් පිරිස බාරගෙන තිබුණා.
මේ අතර වවුනියාව සාන්තසෝලේ ප්‍රදේශයේදී මුහුණු ආවරණ නොමැතිව යතුරු පැදියකින් ගමන්ගත් පුද්ගලයෙකු පරීක්ෂා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට යතුරු පැදිකරු පහර දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් ප්‍රති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පහර දීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත 25 හැවිරිදි යතුරු පැදිකරු සොයා වවුනියාව පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි. මේ අතර ඇස්ට්‍රසෙනකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා නොදීමට විරෝධය පළ කරමින් වතු පිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ කනිෂ්ඨ සේවකයන් ආරම්භ කළ අඛණ්ඩ උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.